කැමති නැහැ මාව කස්සන නිසා. බුදු පිළිමයක් හදද්දි මම එදාට සාමාන්‍යයෙන් ඕඩර්ස් වලට කරනවා මම නිතර කරන්නේ නැහැ. එහෙම ආවොත් මම ඇත්තටම පේ වෙනවා. මොකද ඉතින් තව කෙනෙක් පුරුදු වෙනවා කියන එක ඒගොල්ලන්ගේ බිස්නස් එකේ බාධාවක්. ඒක ඉතින් මට සතුටක් මේ ෆීල්ඩ් එකේදී. මොකද පිළිමයයිනේ වැඩිපුර ඉන්නේ. ඒ අතර ගෑනු කෙනෙක් ඉන්නවා කියන එක සතුටක්. දැනට මම එහෙම කිසිම මුදලක් අය නොකර අහන ඕනම කෙනෙකුට කියලා දෙනවා. රූපයක් හදති චේතනාව වැඩගන්න. නම් තාත්තව අප් කරන්න තාත්තගේ ජොබ් එක නිසා නැත්නම් මට ෆයිබර් කරන්න ආසාවක් තිබෙන්නේ මම මුලින්ම ඒක කැමති නැහැ මාව කස්සන නිසා ඊට පස්සේ තාත්තාගේ ඇතරම තාත්තා තැනින් තැන වැඩ කරේ ඒ කියන්නේ ලොකු ලොකු කට්ටිය මේකේ ෆීල්ඩ් එකේ ඉන්නවනේ මේට වැඩිය දක්ෂ කට්ටිය ඉන්නවා ඒගොල්ලෝ ළඟ වැඩ කරා ඒ නමුත් හැම ඒ කියන්නේ එයාලා අතරින් ඉන්නේ මෙයාට දක්ෂකමක් තියෙනවනේ නැතුව කරන්න මෙහෙන් ඒ නිසා මම හිතුවා තාත්තට දෙයක් තියෙන්න ඕනි මට නැති වෙලාවට තාත්තට පිළිසරණක් ඕනි මොකද මං විතරමනේ ඒ නිසා එහෙම හිතලා තමයි මේ ඇත්තටම Facebook page එක තමයි කරේ මුලින් Milton Fiber Works තාත්තා Milton කියන්නේ එයාගේ නමින්ම පටන් ගත්තා කොහොම ඉතින් ටික 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 තාත්තගේ ළඟට ඇවිල්ලා තාත්තා දැන් යන්නේ නැතුව තාත්තව නතර කරගෙන ගෙදර තාත්තට මොකක් හරි ව්‍යාපාරයක් කරන් යන්න පුළුවන් මට්ටම තමයි හදලා දෙන්න මට ඕනේ. ඊට පස්සේ කොහොම ඉතින් ටික කාලයක් අපි කරන් ගියා. ඒ අතරේ තමයි තාත්තා අසනීප වෙන්නේ. එතනින් තමයි ඉතින් තාත්තා කඩාගෙන වැටුණා. මොකද කරගන්න විදිහක් ඕනේ නැහැ. දැන් ඇත්තටම අපි ඉතින් ලොකු වත්කම් තියෙන මිනිස්සු නෙමෙයිනේ ඇත්තටම. දැන් තාත්තගේ බෙහෙත් වලට සිංහල බෙහෙත් ඒ වගේම ඉංග්‍රීසි බෙහෙත් හැම පැත්තෙම බෙහෙත් ගන්න ලොකු යෙදමක් ඕන වුණා. ඊට පස්සේ ඉතින් මට හිතුණා දැන් මේ අප් කරගෙන ආපු ටික අපරාධය අතෑරියෝ. ඉතින් හිතුණා මංවත් කරන්න ඕනි කියලා. කිසිම කෙනෙක් නැහැ වෙන කරන්න ඉතින් එහෙමයි කියලා. ඊට පස්සේ ඔහොම ඉතින් ඉස්සරහට ඇත්තටම දන්නේ නැහැ මොකද්ද කියන්නේ මට ඉතින් මම මුලින් ලොකු දැනුමක් නැහැනේ තාත්තගේ අවුරුදු 40ක විතර දැනුම මට එකපාරේ ඉන්නේ නැහැනේ නමුත් ඉතින් ඒක ටික ටික වර්ධනය වුණා ඉතින් ෆයිබර් වර්ක්ස් කියන්නේ සාමාන්‍යයෙන් ඇත්තටම මේ කාන්තාවන්ට කියන්නේ ගැළපෙන එකක් නෙමෙයි කියලානේ ගොඩක් අය හිතන්නේ ඉතින් පුරුෂ පාර්ශවයේ තමයි පැත්තින් ඉන්නේ ඉතින් බල සම්පන්න විදියට ඉතින් මට හිතුණා වෙනසක් කරන්න ගොඩක් මුනේ තාත්තගේ බෙහෙත් වියදම් ඒවට ඒවා ලබා ගන්නනි කරේ ඉතින් නමුත් ඒක සාමාන්‍ය මේ මට්ටමට දක්වා හොඳ තත්යකට ඉන්න පුළුවන් වුණා හැම දෙයකම ආත්ම ශක්තිය තියෙනවා නම් කරන්න බැරි දෙයක් නැහැ බුදු පිළිමයක් හදද්දි මම එදාට සාමාන්‍ය ඕඩර්ස් වලට කරනවා මම නිතර කරන්නේ එහෙම ආවොත් මම ඇත්තටම පේ වෙනවා එදාට හොඳට මස් මාළු එහෙම ඒව මුකුත් කන්නේ නැහැ. ඒ කියන්නේ සුද්ධ පවිත්‍ර වෙලා. ඒක හිතේ චේතනාවත් එක්ක එතම ශ්‍රද්ධාවෙන් කරොත් වරදින්නේ නැහැ ඉතින්. මෝල්ඩ් සිලිකන් මෝල්ඩ් එකක් හදනවා නම් අපිට සිලිකන් අවශ්‍ය අනිවාර්යයෙන්ම. ඒතකොට මේකට සිලිකන් වර්ග ගණනාවක් තියෙනවා. ඒ කියන්නේ ෆුඩ් අයිටම් වගේ කරනවා නම් ඒකට වෙනම සිලිකන් ලික්විඩ් එකක් තියෙනවා. මේ බුද්ධ රූප වලට උනත් සිලිකන් තව ලික්විඩ් තියෙනවා අනුපාත ක්‍රමය වෙනස් වෙන ඒවා. ඒ වගේම ටියුබ් සිලිකන් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අපිට සාමාන්‍ය මේකේ සවිශක්තිය රඳව ගන්න බෑන්ඩේජ් එකක් අපි පාවිච්චි කරනවා. අද ෆයිබර් කෙමිකල්ස් ටික ඕනේ, රෙසින් ඒ වගේ මූලික ද්‍රව්‍යයන් කීපයක් ඕනේ. ඒ වගේම මේක රබර් කිරි වලිනුත් හදන්න පුළුවන්. ඒ කියන්නේ අපි රබර් පාවිච්චි කරන්නේ රබර් කිරි පදම් කරපු ඒවත් පාවිච්චි කරන්න පුළුවන්. මේ තියෙන්නේ දැන් සිලිකන් දාලා ඉවර වෙච්ච රූපයක්. ඒ කියන්නේ ෆයිබර් ගාඩ් එක නැතුව මේ වගේ අපි සාමාන්‍යයෙන් සිලිකන් අච්චුවක මේ පිටිපස්සේ
ඕපන් එක මේ විදිහට තියන්නත් පුළුවන්. නැත්තම් කට තලයකින් මෙහෙම පලන්නත් පුළුවන්. මේ ක්‍රමය සාර්ථකයි. ඒ කියන්නේ මෙතනදී මේ ලොකු මාජින් එකක් හිටින්නේ නැහැ. එනිසා ඒක දැන් කරන අලුතින් එකතු වෙන අයටත් මේ ක්‍රමය හොඳයි. එතකොට අර ෆිනිෂින් පැත්ත හුඟක් අඩුයි. මොකද යාලට තේරෙන්නේ තේරුමක් නැහැනේ ආපු ගාම මේ ෆිනිෂින් කරන්නේ කොහොමද කියලා. ඒ නිසා ගොඩාක් පහසු ක්‍රමයකට හදලා තියෙන්නේ මේ සිලිකන් දාලා ඉවර එකක්. එතකොට මේ තියෙන්නේ දැන් සිලිකන් දාලා මේ ෆයිබර් ගාඩ් එක දාපු කම්ප්ලීට් අච්චුවක්. එතකොට මේ එන ටික මෙහෙම මේ විදිහට විදලා දාලා කරලා ඔක්කොම තියෙන්නේ. මේකේ දැන් මේකේ අපි මේ විදිහට ඕපන් එක තිබ්බේ නැහැ. ඒක තියෙන්නේ නැහැ. මොකද කස්ටමර් තිල්ලන විදිහක් තියෙනවා. ඒ ආගේ පහසු අනුව තමයි ඉතින් අපි හදලා දෙන්නේ. එතකොට මේ තියෙන ඇතුළ දැන් එතකොට අපි හදන මිශ්‍රණය මොනවාද? ඩොලමයිට්ද, ෆයිබර්ද, එතකොට සිමෙන්තිද, ප්ලාස්ටර්ද කියලා නේ. ඕන එකක් මේක ඇතුළට දාන්න පුළුවන්. මේ අච්චුවෙන් හදන්න පුළුවන්. සාමාන්‍යයෙන් අඟල් 18 වගේ. يعني මේ සයිස් රූපයක් يعني අච්චුවක් නිර්මාණය කරන සිලිකන් 7ක් 8ක් වගේ ප්‍රමාණයක් යනවා. එතකොට ඒ කියන්නේ අපි හිතමු දැන් වෙනද පොලේ විවිධ ගණන් වලට සිලිකන් තියෙනවා. සාමාන්‍යයෙන් හොඳ බ්‍රෑන්ඩ් එකක් 1500ක් 2000ක් අතර ටියුබ් එකක්. සාමාන්‍යයෙන් මේ අච්චුවක් රේට් එක යනවා 25000ක් වගේ තමයි අච්චුවක් ඉතින් කරන්නේ. ඊට වැඩි අඩු වෙන වෙලාවල් තියෙනවා. එතන පිරිමෙ ලොකු වෙන සාමාන්‍යයෙන් මේ වගේ අච්චුවකට මෙහෙමයි විවිධ ගණන් ගන්නා ඉන්නවා. මං විතරක් නෙමෙයි ශිෂ්‍ය තව ඉන්නවා. ඉතින් එයාලා එක එක ගණන්. මොකද අච්චුවක් දෙනවා කියන්නේ මේක ලොකු දෙයක් කියලා සමහරු ඉතින් ඒකට මුළු ඔක්කොම අල්ලනවා. හැමදේම අල්ලලා එහෙම කරනවා. يعني මම මුල්ติමේ වශයෙන් මේකමනේ කරන්නේ. يعني මගේ බලාපොරොත්තු උනේ දැන් මේවා කරන අය ඉන්නවනේ. ඒගොල්ලන්ට වෙලාවක් නැහැ. ඒගොල්ලෝ දන්නවා. අච්චුව දාගන්න දන්න අය ඉන්නවා. ඒගොල්ලෝ ප්‍රොඩක්ෂන් කරනකොට සමහරු ඉල්ලනවා එකපාර කෑලි 50 60 100 ඒ වගේ. ඒතර යාලට අච්චු දාන්නයි මේවා දාන්නයි වෙලාව මදි. එතකොට ඒ වගේ දෙයක් අපිට ටක් ගාලා බාර දෙනවා. මට ආවල් දවසේ අච්චු ඕනේ. මේ වෙලාවට මේ විදිහට එහෙම කියලා. ඒක ටාගට් කරන් තමයි. මේ ඇත්තට මෙහෙම මේක මේ පැත්තට යොමු වුණේ. ඉතින් හුඟක් අය විවේචනය කරනවා මේ අච්චු හදන එක ගැන. මොකද ඉතින් තව කෙනෙක් පුරුදු වෙනවා කියන එක ඒගොල්ලන්ගේ බිස්නස් එකේ බාධාවක්නේ. ඉතින් එහෙම ගැටලුවක් නැහැ මම කියන්නේ. ඉතින් අපි කොහොම දැනගන්න ඕනේ? ඒ කියන්නේ මේ මුදල් චේතනාවක්ම නෙමෙයි. සමහර වෙලාව පූජ කරන්න ආසාවේ. මේ අච්චුවක් අරගෙන පූජ කරන අය ඉන්නවා මාස්පතා. ඉතින් මං කියන්නේ මේ රූපයක් හදද්දී චේතනාව වැදගත්. තණ්හාවකින්ම බුදු පිළිමයක් හදන්න ඇත්තම නරකයි. මුදල්ම නෙමෙයි. ඉතින් ඒක තමන්ගේ චේතනාව අනුව කරොත් ඉතින් වරදින් නැහැ. හොඳ හිතින් කරන්න ඕනේ. අපි ළඟට එන්නේ බුදු පිළිම. ඒ ආශ්‍රිත වැඩිපුර එනවා. ඒ කියන්නේ ඒ කර්මාන්ති කරන අය ගොඩක් ඉන්නවනේ. ඒ අමතරව බුදු පිළිම සහ දේව පිළිම කියන්නේ ඕනම අච්චුවක් අවශ්‍ය නම් පුට් මැටිගුලිය වුණත් අපිට මෝල්ඩ් එකක් දාලා ඒ විදිහට ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි මොකක් හරි පැන්සලක් හරි පොඩි ටූල් එකක් උලක් වගේ දෙයක් තියලා මෙහෙම ඇතුළට හාවද්දන්න පුළුවන්. නැත්තම් ඒ කියන්නේ සාමාන්‍යයෙන් කුහරයක් වැඩි වගේ නම් ලොකු කුහරයක් වගේ නම් අපි එතනට පොඩ්ඩක් පුරවන්න පුළුවන් ක්ලේ ටිකක් හරි ඒ වගේ. මොකද නැත්තම් අර කස්ටමර් ටිකක් අමාරුයි මේක හදද්දි. ඉතින් ඇත්තටම අපහසුතාවයක් එනවා ඒකේ පිළිමේ හැටියට තමයි. ෆයිබර් කියන්නේ කිමිකල් එකක්. ඒක විසයි කියලා ගොඩක් අය හිතන්නේ. තනුජ මේ ග්ලව්ස් වත් මාස්ක් වත් දාන්න නැතුව කොහොමද මේ ටෙක්නොලොජි එක හැන්ඩල් කරන්නේ? ඒක ඇත්තටම හානිදායක වෙන්නේ මෙහෙමයි. සාමාන්‍යයෙන් දැන් තමන්ගේ ශරීරය එක එක අයට එක එක විදිහයි. එක එක අය වෙනස්නේ ශරීරය. එතකොට ඒ අනුව තමයි ඉතින් මේක මම හිතන්නේ මේ බලපෑමක් සිද්ධ වෙන්නේ. දැන් මට නම් එහෙම ඇත්තටම ප්‍රශ්නයක් නැහැ. මම පුරුදු වුණා පොඩි කාලේ ඉඳන්ම මම දැක්කා. දැන් සාමාන්‍යයෙන් වතුර ටැංකි අපි හිතමු. එතකොට ඒක ෆයිබර්නේ. එතකොට අපිට එහෙනම් බොන්නත් බෑ. ඒ වගේ මේක එහෙම හිතන තරම් එහෙම ප්‍රශ්නයක් වෙන්නේ ඇත්තටම. ඇත්තටම මේක හොඳයි. දැන් කාන්තාවකට ඇත්තටම ආරක්ෂාකාරී නේ. ගේ ඇතුලේ මම සිලිකන් කරන්නේ. ඇත්තටම එළියට වඩා හොඳයි. එතකොට ෆයිබර් කටයුතු තමයි එළියේ කරන්නේ.
ඉතින් මං හිතනවා හරි නිදහස්සේ මම මේ කරනවා කියලා. එහෙම ලොකු බලපෑමක් නැහැ. කවුරුත් පටපිටාවේ මම බෝඩ් එක ඉතින් දැකලා තමයි ගොඩක් අය එන්නේ Facebook කරා. මම දැන් ඇත්තටම අච්චුව හදනවා කියන්නේ අච්චුවත් එක පිළිමේ නිෂ්පාදනය කරන අමාරුයි. අර මම තනියෙන් ඉඳලා. ඒතකොට මම තෝරගෙන තියෙන්නේ අච්චු නිෂ්පාදනය. ඉතින් ඒකෙන් ඇත්තටම මෙහෙමයි මට අර සැලකිය යුතු පිරිසක් ඉතින් ඒ කියන්නේ කස්ටම බේස් එකක් තියෙන නිසා ඉතින් ඇත්තටම එදිනෙදා අපේ ජීවිතය ගත කරන්න පුළුවන්. අපිට අර වැදගත් කස්ටම බේස් එක සහ නම ඒක තමයි රැක ගන්න ඕනේ ඉතින්. අච්චු නිෂ්පාදනයේදී සමහරු කැමති නැහැ. ඒ කියන්නේ අපේ එක්කෙනෙක් එක්කෙනෙකුට කැමති එහෙම අකමැතිතාවයල් තියෙනවනේ. මේක හරි නෑ, මේමයි, ඇයි මේවා කරන්නේ, එහෙම කියන ප්‍රශ්නේ තැන තිබ්බා. ඉතින් එහෙමනම් මම ඉතින් ඒවට ඇත්තටම කියා කරේ නැහැ. ඒකද මම මගේ ගමන ගියා. ඉතින් මේක කරන්න ඕනේ තාත්තා වෙනුවෙනුත් තාත්තගේ නමින්. මට ඉතින් තෘප්තියක් තියෙනවා එතන. ඇත්තටම ගොඩක් පිරිසක් මාව දන්නවා. ඒ කියන්නේ කටින් කට ගිහින් අර අක්ක මෙහෙම කරනවා, අර අක්ක මේ හදනවා. එහෙම සමහරු මගින් සම්බන්ධ වෙච්ච අය එදා තාත්තා කාලේ ඉන්න අයත් ඉන්නවා. තාත්තා කාලේ තාත්තා හදපු ඒ කාලේ ඉඳන්ම ඒ විශ්වාසෙට මේ ණය ඉන්නවා. ඒ විශ්වාසෙත් එක්ක ඉතින් මං දැනට මට ලොකු ඇතර මුදල් ලොකුවට නැති වුණාට මට තියෙනවා, නම තියෙනවා සහ මම තැනක් හදාගෙන ඉන්නවා. ඒක ඉතින් මට සතුටක් මේ ෆීල්ඩ් එකේදී. මොකද පිරිමේ අයනේ වැඩිපුර ඉන්නේ. ඒ අතර ගෑනු කෙනෙක් ඉන්නවා කියන එක සතුටක්. මගේ බලාපොරොත්තුව ඇත්තටම මම හිතනවා මෙහෙම. දැන් බහුතරයක් ඉන්නවා. බහුතරයක් කියන්නේ හැමෝම නොවෙන්න පුළුවන්. කීප දෙනෙක් ඉන්නවා තමන් ප්‍රවීණයි කියලා කියාගෙන. මම ආධුනිකයෙක් මම පිළිගන්නවා. නමුත් ප්‍රවීණයි කියලා කියාගෙන මේ අපේ ආධුනික දරුවන්ට බොරු දේවල් උගන්නන සහ එහෙම පිරිසක් ඇත්තටම අපි දැන් ශේෂ්ත්‍රයේ ඉන්න නිසා දකිනවා Facebook කරා. ඒ වගේ මේගොල්ලෝ පෞද්ගලික සම්බන්ධ වෙලා කියනවා මේ මෙයා කියපු දේවල් අපිට කරන්න බෑ, මේ දේවල් වැරදි, සාමාන්‍ය දැනුමවත් එතන නෑ කියලා. ඉතින් මම කියනවා එහෙම කරන්න එපා. ඒ නිසා මේ ආධුනික දරුවන්ට ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා හරි දේ කියලා දෙන්න, පාඨමාලාවක් වශයෙන් හෝ. දැනට මම එහෙම කිසිම මුදලක් අය නොකර අහන ඕනම කෙනෙකුට කියලා දෙනවා. මෙහෙම මේ විදිය අහුවත් ඕනම දෙයක් කියලා දෙනවා. දැන් ඉදිරියේදී විධිමත් දැන් ඇත්තටම ඒ ක්‍රමේ බැහැනේ ෆෝන් එකකින්. ඉතින් ඇත්තටම අමාරුයි ප්‍රැක්ටිකලි කියන්න ඕනේ. ඒ නිසා ඉතින් ඉදිරියේදී එහෙම බලාපොරොත්තුවක් තියෙනවා. පුහුණු පාඨමාලාවක් කරන එක ගෑනු පිරිමි ભેදයක් නැහැ. විශේෂයෙන් කාන්තාවන් නම් ගොඩක් හොඳයි. අලුත් නිර්මාණ කරන ගෙදරදී මේක කරගෙන යන්න පුළුවන්. ඉතින් මං කියන්නේ අපේ ඔය කාලය, අපේ කාන්තාවන්ගේ කාලය Facebook කරා ඉහළට පහළට යන කාලය අර්ථවත් යොදවන්න කියලා තමයි කියන්නේ. ඇත්තටම දැන් ඉන්න අය ගොඩක් ටැලන්ට් මොනවාම හරි කරනවා. ඒක හොඳයි. එතකොට හොඳ කාන්තාවක්ගේ ගතිය තමයි ඇත්තටම ටයිම් වේස්ට් නොකිරීම. කියන්නේ කාලය කළමනාකරණය කරගෙන මේ වගේ අලුත් අලුත් දේවල් සොයාගෙන යන්න. එකට පිරිමි ගැහනු ભેදයක් නැහැ මම කියන්නේ. පුළුවන් කියන තැන ඉන්න ආත්ම විශ්වාසයෙන් ඉන්න.